ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරේ ජාතික ජන බලවේගයේ විධායක ජාතික විධායක සභික සහෝදරුනි ගෞතර සංගරත්නේ අවසර ඒ වගේම අනිකුත් ආගමික පූජකතුමන්ලාගේ අවසර අද අප කැඳවූ මේ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනයේ නැට සමුළුව තේ පැමිණි ඔබ හැමෝම මා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අත වශයෙන්ම රට අද බිඳුණු රටක් ගොඩයි දෙන්නේ කෙසේද යන ප්‍රශ්න පිළිබඳව අපේ අවධානය යොමු ඇති අවස්ථාවට ඔබ හැම මේ සමුළුවට සහභාගී වීම එම කාර්යයේ නියතව සිටින හැමෝටම ලොකු ධෛර්යයක් ඒ වගේම අපිට ජයග්‍රහණය පිළිබඳ යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක්. අත වශයෙන් අපි ජාතික ජන බලවේගයේ ජාතික සමුළුව දෙසැම්බර් මාසයේ 20 වෙනි දින කොළඹදී පැවැත්වුවා. පාතලෙහිදී අපි මේ රට මුහුණ පා ඇති දේශ ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයෙන් විසඳීම සඳහා අපගේ රටේ ඉතාමත් ප්‍රබුද්ධ බුද්ධිමතුන් පිරිසක් ඒ වගේම යම් නොයෙකුත් වෘත්තිවල යෙදී සිටින ප්‍රභූන් පිරිසක් ඒ වගේම වෘත්තීය සමිති කාන්තා සමිති සිවිල් සමාජ සමිතියන සමිතියවල නියෝජිත පිරිසක් ඒකරාශී වී දීර්ඝ කාලයක් අප රට අවුරුදු නිදහස ලැබීමෙන් පසු අවුරුදු 73ක් 74ක් වෙනවා දැන් කාලයක් තුළ මේ ආකාරයට අර්බුදකාරී තත්ත්වයකට පත්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ. ඒට හේතු හොයාගෙන ඒ හේතුවට විසඳුම කොහොමද යන්න නිගමනය කරමින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙලක් ඒ සම්මේලනයේදී අපි සම්මත කරා. ඒ වගේම එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලවේගයට නායකත්ව දීම සඳහා අපි නායකෙක් එන මනර කුමාර දිසානායක සහෝදරයා නායක වශයෙන් අපි නම් කරගත්තා. ඒ වගේම ඒ සටනට නායකත්ව දී හැකි එම අභියෝගයට මුහුණ දෙන්න ශක්තිය තියෙන ලංකාවේ සිටින ඉතත් නොයෙකුත් ශිෂ්‍යවල වෘත්තිකයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ වගේම කලාකරුවන් සාහිත්‍යවේදීන් වෙන විශාල පිරිසකින් යුත් එමෙත 75 දෙනෙකුගේ යුත් විධායක සභාවක් අපි නම් කරගත්තා. ඒ විධායක සභාව පත්කිරීම පසුව මුළු ලංකාවේ හැම දිස්ත්‍රික්කයේම මේ වගේ දිස්ත්‍රික් සභා පිහිටවීමට අපි ගත්තා වූ තීරණය අනුව පැවැත්වෙන පළවෙනි දිස්ත්‍රික් සභා රැස්වීම තමයි අද මේ මහනුවරදී පැවැත්වෙන්නේ. අවුරුදු 73ක් අපේ රට පාලනය කර පාලකයන්ට බැරි වෙලා තිබෙනවා. නිදහස ලැබීමෙන් පසුව කළ යුතු ඉතා වැදගත්ම ජාතික කර්තව්‍යයන් පවා ඉෂ්ට කිරීමට පළමුවෙන්ම අපිට අවශ්‍යයි නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති ජාතියක් ගොඩනැගීම සඳහා මේ රටේ සියලු ජන කොටස් එක්සත් කරලා එක්කහු කරලා බලවේගයක් ඇති කිරීමට ඒ වගේම අවශ්‍යයි අපේ රට පාලනය කිරීම සඳහා සියලු ජන කොටස් වලට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම
ඔයි මූලික කාර්ය දෙකවත් අද වෙනකල් අපිට ඉෂ්ට කරගන්න බැරි වෙලා තිබෙනවා. අද අපේ අදත් දඟලන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා අපේ බැරි වෙලා තියෙනවා. මේ රටේ ජනතාව ආඩම්බරින් සඳහන් කළ හැකි අපි ශ්‍රී ලාංකිකයන් කියලා සඳහන් කළ හැකි ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති ජාතියක් ගොඩනගන්නට අපිට බැරි වෙලා තිබෙනවා. ඒ මූලික කර්තව්‍ය ඉෂ්ට කිරීමට බැරි වුණ පමණක් නෙවෙයි අපේ ආර්ථික විශාල වශයෙන් අද පිරීමට පත් වී තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ අද බිඳ වැටුණු සමාජයක් කියලා. නිදහස ලැබෙන අවස්ථාවේදී මෙම කලාපයේ රටවල් අතරින් අපි ජපානයට පමණයි දෙවෙනි වෙන තත්වයකට හිතේ ආර්ථික වශයෙන් සුබ සාධන අතින් ආත්මවිකුත් අංශවලින්. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්තානයට පමණක් ඉහළ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අපේ රට තියෙන ස්වභාවික සම්පත්වලින් පිරුණු රටක්. කවුරුත් පිළිගන්නවා දියුණු කළ හැකි රටක්. එසේ තිබේදී ඇයි අපිට බැරි වුණේ? අපේ රටේ දියුණු කරන්නට සංවර්ධනය කරන්නට ශක්තිමත් කරන්න ඇයි බැරි වුණේ කියන ප්‍රශ්නයට පිළිතුරු තමයි ජාතික ජනබල වේගයේ හෙව්වේ. ඒක තමයි අපේ ඉදිරිපත් කරන්නේ ජනතාවට. අවුරුදු 74ක් පාලනය කළ ඒ පාලකයන් අනුගමනය කළා වූ දේශපාලන ක්‍රියාපිළිවෙළ ආර්ථික වැඩපිළිවෙළ සියල්ලක් අසාර්ථක වී තිබෙනවා. ඒ වැඩපිළිවෙළ වෙනස් නොකර සම්පූර්ණ වෙනසක් නොකර එයින් මිදී ක්‍රියා නොකර අපිට බැරි වෙනවා මේ බිඳුණු රට යලි ගොඩනැගීමට. ඒ නිසා අපි සූදානම් වෙන්නේ ඒ අවුරුදු 74ක් අනුගමනය කළ දේශපාලනයෙන් මිදලා නව දේශපාලන මාර්ගයක් අපි ඇති කරගන්නට. අද අපි රටේ ආර්ථිකයේ තියෙන තත්ත්වය ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටි තිබෙන බව අමුතුින් කිය යුතු නැහැ. අද අපිට ණය ගෙවා ගන්නට බැරුව දඟලන අපිට මේ අවුරුද්ද තියෙන ණය ගෙවා ගන්නට කොහෙත්ම බැරි වෙනවයි කියලා තමයි සියලු ආර්ථික විද්‍යාඥයන් කියන්නේ. අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අද පෝලිං යුගයක් වමනක් නෙවෙයි. අද මන්දපෝෂණය මෙම කලාපයේ මන්දපෝෂණය ඇති දෙවැනි රට අපේ රට බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ සියලු අංශයකින් දේශපාලන වශයෙන් සමාජ වශයෙන් ගත්තහම අපේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබෙනවා. රජයේ බාරේ ඉන්න හිරගෙවල්වල පොලිසිය ඉන්න පුද්ගලයන් පවා අමු අමුවේ මරා දමන තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. ඒවා ගැන කිසිම පරීක්ෂණයක් වගේ විභාගයක් අධිකරණයේ ක්‍රියාමාර්ගයක් කිසි දෙයක් අරගෙන නැහැ. මහරසිරගෙදර සිරකරුවන් මරා දැමීමේ සිට අද දක්වා ඒ වගේ අපේ ජීවත් වීමේ අයිතිය පවා අපේ පුරවැසියන්ට සාධි කරන්නට බැරි තත්ත්වයක් අද රට තුල ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදේ ගොඩේම සඳහා අපේ ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ ඒ වගේම අපේ ඉදිරිපත් කර තිබෙන නායකත්වය මෛතනේ ජනතාව අතර සංවාදයක් ඇති කළ යුතුයි. ඒ ජනතාව අතර ඇතිවෙනව සංවාදයේ තුලින් අපිට පුළුවන් අපේ යම් වෙනස්කම් ඇති යුතු තිබෙනවා නම් ඒවත් ඇති කරමින් අද මේ රට නැවත ගොඩනැගීම සඳහා බිඳුණු රට යලි ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නට. අනේ එම කාර්යයට සම්බන්ධ වෙන ලෙස තමුන් නැන්සලාට ආරාධනා කිරීම තමයි අපේ ප්‍රධාන
अपे प्रधान कार्य अभी अवश्य अभी इतर करें अभी अवश्य जनता सहयोग अभी अवश्य अभी बलापुर अभी वेड़पी मे दूषण संपूर्ण विनाश रटक अद इहलम देशपाल इहलम तंत्रव अद संपूर्ण वंचा सागत दूषित क्रियाकर अद दवातीनो अपे नायक ये तत्व पत्र रटक दूषण नौकर किसी आकार के मेरा गुड़गण मोन प्रतिपत्ति क्रियात्मक दूषण दूषण क्रियमसंद हाँ यह पालने कति क्रियमसंद अत्यावश्यव जनता व बलगण्य सापे मूलिक परमात्मी भक्त देशपालन नायक हिमी बल जनता वोट हिमी कर दी जनता बलगण्य तमय तुम पमणय मे सटन एनिसा अभी नोयकुट वेड़पी मे वेदिका वेदी वक्य मंत्री वे नवत कैंडवी है कि तत्व और पहांग मेति हिंदू उन्े यम करे दूषित कैंडवन पूर्वन तत्व इवेम सैम गमक पास सैम नगर पास सैम बेडपल पास जनता जनता सहभागीवन अधीक्षण सभा कमिटी तुले अब पूर्वांगण दूषण नास्त वाले जनता बलगण मे सटनक्तम अपे इन सर जनता संबंध नो जनता समय संवाद नोदी ये क्रिया इष्टक इन सहित वेदगत मे वगे संबंधन सम्मेलन पवत् जनता समय अपे वेड साकच्छा करमी संवाद कति करमी अपे दिरेटे अद मे सम्मेलन पेमणी उप हेमट नवत्वरक मम स्तुति प्रकाश करमी मगे वचन सुप्रवर्तन।